Hi guys, I'm Dulanga. Ada api katha karanne dumbbell use karala kohomada lower chest ekata workout ek karanne kiyala. Edara ma hithana ogolama mage kalin episode dekama check karanne nathi kiyala me series eke. Check kare naththam metana thiyena ogolanta check karanna puluwa. Etakota den lower chest ekin chest ekinuth wenne ape ara kalin kiyawa wagema honda improve wetcha muscle kiyanne chest muscle ekak haduwama apita t-shirt ekak handath lassanata peena. Mokada owa balanna godak welawata t-shirt ekak handama ona mek kenekge chest ekge headache peenne e lower muscle ekin. එතකොට අපි බලමු පළවෙනියටම කොහොමද අපි dumbbell use කරලා decline bench press එක කරන්න කියලා. හරි. අපි දැන් බලමු dumbbell use කරලා කොහොමද lower chest workout එකක් කරන්න කියලා. ඒකට අපි පළවෙනි exercise එක විදියට decline dumbbell press එක කොහොමද කරන්න කියලා බලමු. මේකෙදිත් ඔයගොල්ලෝ අපි use කරන එක කියන reps 8ක් 10ක් අතර. එතකොට ඔයගොල්ලෝ weight එක choose කරද්දී ඔයගලන්ගේ reps ප්‍රමාණයට යන්න පුළුවන් weight එක හැමතිස්සෙම choose කරගන්න. මේකෙදි එතකොට අපි බලමු කොහොමද technique එක මේක අපි කරන්න කියලා. ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ අපේ කකුල් දෙක lock කරගන්න ඕනේ decline machine එකේ bench එකේ. ඊට පස්සේ wash weight එක තියාගන්න ඔයගේ පල්හැඩ ගියාම ඔයාලට ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ කොට ඩවුන් වුනාම අත කෙලින් තියාගන්න. එතකොට ඒක ලේසි ඔයාලට ගන්න. මෙන්න මේ විදියට දැන් අරගෙන ඔයාගේ chest එකට බර දීලා පල්හැඩය. පල්හැඩ ගියාට පස්සේ ඔයා කලින් එපිසෝඩ් වල කිව්වා වගේ මතක තියාගන්න. මෙහෙම කරන්න එපා. මේක අංක 45. ඒ කියන්නේ එල්බෝස් එක පොඩ ඇඟ පැත්තට ඇතුළට තියෙන්න ඕනේ. ආයෙත් ඔයාගේ ස්ටාර්ට් පොසිෂන් එක වෙන්නේ මේක. එතකොට ස්ටාර්ට් පොසිෂන් එකේ dumbbells එක ලෝ කරද්දී ඔයාගේ lower chest එකට ගෑවෙන තරමට dumbbells දෙක ගන්න. ඩවුන් කරද්දී හුස්ම ගන්න. ආයෙත් උඩට කරද්දී හුස්ම පිට කරන්න. ඊට පස්සේ ඔයා ආයෙත් dumbbells දෙක තියාද්දී ඔයාගේ neutral grip එකට ඇවිල්ලා ඔයාගේ chest එකට තද කරගෙනම ඔයාලට නැගිට ඉන්න පුළුවන්. පල්ලෙහාට ගිහිල්ලා dumbbells දෙක තියන්න පුළුවන් බිබි. මේකෙදිත් ඔයාලට sets 3ක් perform කරන්න පුළුවන්. සෙට් අතර ඔයාට rest එක සැපර 30ත් 45ත් අතර use කරන්න පුළුවන්. මේ විදිහට ඔයා perform කරන්න. මේකෙදි හැමතිස්සෙම මතක තියාගන්න ඔයගොල්ලෝ ගොඩක් ලොකු weight වලට යද්දි හැමතිස්සෙම spotter කෙනෙක් තියාගන්න. මොකද ඒක ඔයාගේ safety එකට හොඳයි. මොකද අපිට සමහර වෙලාවට dumbbells control කරගන්න බැරි වෙනවා. ඒකින්ද ඔයගොල්ලෝ ලොකු weight එකකට යනවනම් අනිවාර්යයෙන්ම තව එක්කෙනෙක් උදව්වට තියාගන්න. හරි අපි දැන් බලමු දෙවෙනි එක්සයිස් එක කොහොමද කරන්න කියලා. අපි දෙවෙනි එක්සයිස් විදිහට තෝරගෙන තියෙන්නේ ඩික්ලයින් ඩම්බෙල් ෆ්ලයි එක. ඒකෙදිත් අපි reps 8 10 අතර perform කරනවා. ඒකෙදිත් ඔයාලට suitable weight එකක් ඔයාලා select කරගන්න. ඔයාලට දැන් කලින් videos දෙක බලුවා නම් ඔයාලට තේරෙනවා ඇති කොහොමද ෆ්ලයි එකට අපි weight එක තෝරගන්න ඕනේ කියලා. මොකද press එකට වඩා ෆ්ලයි එකේදී අපිට ගන්න පුළුවන් ඒ බර ප්‍රමාණය පොඩ්ඩක් අඩුයි. ඒකෙන් අපි බලමු දැන් මේක කොහොමද technically perform කරන්න කියලා. මේකෙදිත් කලින් වගේම ඔයාට කකුල් එක ඩික්ලයින් බෙන්ච් ප්‍රෙස් එකේ ලොක් කරගන්න. ඔයාගේ weight එක ඔයාට ගන්න පුළුවන් කලින් වගේම මට්ටමේ කියලා. ඔයාගේ chest එකට අරගෙන down යනවා. down ගිහලා ඔයා හැමතිස්සෙම shoulder brace එක පස්සට දාලා chest එක හදාගන්න. මේකටම ඔයාගේ starting point එක වෙන්නේ neutral grip එක. මේ මැදමේ මෙහෙම ඊට පස්සේ ඩවුන් කරද්දී කලින් ෆ්ලයි එකේ වගේම ගොඩක් එල්බෝස් ඇඩ් කර කෙලින් තියාගන්නේ නැහැ. ගොඩක් නවන්නේ නැහැ. එක ගානකට චුට්ටක් එල්බෝස් නවලා ඔයාගේ නවන්න ඕනේ. ඔයාගේ අනිත් එක ඇඟ පැත්තට ටෝසෝ එක පැත්තට එල්බෝස් දෙක පොඩ්ඩක් තියාගන්න. ඔයා ඩවුන් කරද්දී හුස්ම ගන්න. පිටු කරද්දී හුස්ම පිට කරන්න. මේකෙදි ඔයාගේ chest එකේ මට්ටමටම ඔයාට ඩවුන් කරන්න පුළුවන් dumbbells දෙක. ආයෙත් ඔයා dumbbell දෙක තියද්දී පල්ලෙහාට ගෙනල්ලා chest එකට ගෙනාවා. එතනින් උඩට ගියා. එතනින් මෙන්න ඊට පල්ලෙ හැටියලා ඔයාට dumbbells දෙක බිමින් තියන්න පුළුවන්. මේකෙදිත් set 3ක් ඔයාට perform කරන්න පුළුවන්. set 2ක් අතර rest එක සැපර 30ක් 45ක් අතර ඔයාට ගන්න පුළුවන්. හරි අපි ඊළඟ exercise එක විදිහට අපි බලමු කොහොමද chest dip එක perform කරන්න කියලා. මේකෙදිත් අපේ lower chest එක තමයි අපි මේකෙදි ගොඩක් focus කරන්නේ. මේකෙදි එතකොට අපිට ඕන වෙනවා parallel bar එකක්.
ඒකෙදි ඔයා බාර් එක ඉස්සෙල්ලාම හොඳ grip එකකින් අල්ලගන්න neutral grip එකක් ඊට පස්සේ උඩට ගිහිල්ලා ඔයාට කකුල් දෙක ලොක් කරන්න පුළුවන් ලොක් කරලා ඔයා කෙලින්ම යන්න එපා මේක forward වෙන්න ඕනේ අංශක 30ක් විතර එතකොට තමයි අපි chest එකට මේකේ power එක එන්නේ ඊට පස්සේ ඉස්සරහට ගියා මේ විදියට පල්ලෙහාට යන්න පල්ලෙහාට යද්දී හුස්ම ගන්න උඩටදී හුස්ම පිට කරන්න මේ විදියට ඔයාලට perform කරන්න පුළුවන් ඒකෙත් rep 10ත් 8ත් අතර ඒ වගේ set 3ක් යන්න පුළුවන් ඔයාලට set අතර rest එක ගන්න පුළුවන් තප්පර 30ත් 45ත් අතර මේකෙදි ගොඩක් වෙන්නේ අපේ pectoral low muscle එක මෙතනින් ස්ට්‍රෙච් වෙන එක මේකෙදි ඔයා තව එකක් තමයි මතක තියාගන්න ඕනේ අපිට බොඩි වේට් එකෙන් මේක කරන්න පුළුවන් ඉස්සලාම් බිග්‍රන්ස් වලට ඔයගලන්න බොඩි වේට් එකෙන් යන්න පුළුවන් ඔයා ඒක එතනින් ඔයාට තව බර මදි වගේ නම් ඔයාට පුළුවන් අපි කකුල් දෙක ලොක් කරපුවම එතනට ඩම්බෙල් එකක් තියලා ඒ කියන්නේ වේට් එක තියලා එතනින් යන්න මේකෙදි අනිත් එක මම තියාගන්න හැමදෙස්සම නැංග මෙහෙම නෙමෙයි පොඩ්ඩක් ඉස්සරහට වෙලා තියෙනවා ओके गाइस अभी मैं वर्कआउट सीरीज के बेलवा डंबल यूज करला කොහමද chest එක improve කරගන්න කියලා. ඒතර අපි මේක episode 3කට බෙදුවා. අපි පළවෙනි episode එකේ කතා කරා ඩම්බෙල් යූස් කරලා කොහමද incline dumbbell press එක කරන්නේ, incline dumbbell fly එක කරන්නේ, incline dumbbell cross grip press එක කරන්නේ කොහමද කියලා. ඒතර අපි දෙවෙනි video එකේදී කතා කරා අපේ middle area එකට, ඒ කියන්නේ middle chest එක කොහමද workout කරන්න කියලා dumbbell යූස් කරලා. ඒකෙදි අපි dumbbell press එක ගැන කතා කරා, dumbbell fly එක ගැන කතා කරා, dumbbell cross grip डंबेल प्रेस कथा करवागे अभी मे वीडियो के कथा करा तो डिक्लाइन डंबेल प्रेस कोमर कराने डिक्लाइन डंबेल फ्लाई कोमर कराने अभी अंतिम कथा करा चेस्ट डिप कराने कोमर गया मैं मित्रा मे वीडियो सीरीज उगलांट वर्कआउट सीरीज उगलांट बेदगा स्क्रीन अति गेला एम हितना हो मे चैनल के सब्सक्राइब करा लाइक करना मगे खाली वीडियो लिंक्स मैं दिन आज चेक करना बोलवा इवागे मगे लिंक डिस्क्रिप्शन के पल आना चेक करना बोलवा अभी तवा मैं इवागे वर्कआउट सीरीज हम सी यू